දැන් සියත පිටිය ලේඛනවල පවතින පරස්පරතාවක් හේතුවෙන් දනුෂ්ක ගුණතිලකගේ නඩුව අද යලි කැඳවීමට නියමිතව තිබෙනවා. පැමිණිලි පාර්ශවයේ නඩු විභාගය මාධ්‍යට ආවරණය කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙසටද ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර දනුෂ්කගේ සිටිය සම්බන්ධයෙන් විමර්ශනයට ඉදිරියේදී ස්වාධීන කමිටුවක් පත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. Australia V Randavu Madhyasthani Karandava City Danushka Gunatilaka Gainatuva Adatina Yali Kandavimatan Yamitavati Benava A. Lakana Villa Pavadina Parasperatava Ketwin Matra Family Parshawe Illa City Ne Natu Vibhage Matheta Our Nakirimatu Avastava Lapa Ludinilasai Danushka Gunatilaka Sidhya Sambandin Vimarshanator Sri Lanka Cricket Taitan Evisin Triputkala Committee of the Patkarnulabua Matra Danushka Sidhya Samak Australia V Pavatina Panduara Visa Visa Loka Gusalana Taranga Vilita Sahabagi Vu Sri Lanka Cricket Kandaime has සිරිම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. මේ සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පුහුණුකරු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කැඳවා තිබුණා. ඕස්ට්‍රේලියානු රජයට ජනතාවට වගේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ විදියට අපේ කනගාටුව ප්‍රකාශ කර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු දනුෂ්ක ගුණතිලක මේ වෙලාවේ සැකකරුවෙක් විදියට ඔව් වරදකරුද නිවැරදි කරුද කියන්නේ නඩු විභාගයකින් පස්සේ ශ්‍රී ලාංකීය පුරවැසියෙක් විදියටත් අපිට වගකීමක් තියෙනවා ඔහු සම්බන්ධයෙන් ඒ නීතිමය පැත්තෙන් මැදිහත් වීම සඳහා ක්‍රිකට් ආයතනය දගෙන කතා කරා ස්වාධීන කමිටුවක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා අමාත්‍යංශයෙන් මේ සම්බන්ධව වැඩිදුර අධ්‍යයනය කරලා මට නිර්දේශ ලබා දෙයි. ඔය කියන දිනේ විතරක් නෙමෙයි වෙන දිනවලත් කණ්ඩායම ඒ වෙලාවල් වලට එහයින් ගිහිල්ලා එළියට. මම හිතනවා ක්‍රිකට් පරිපාලනයෙන් කරන කමිටුවකට ස්වාධීන තීරණ ගන්න බැහැයි කියන එක. ඒක අපි යෝජනා කරා ක්‍රිකට් ආයතනයට. මොකද ඒකේ ඉන්න නිලධාරී කීප දෙනෙක් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටින නීති මහත්වරු. ඉතින් මම හිතන්නේ ඒක අපිට පෙනුණා ඒක එතරම් සාධාරණ නැහැ කියලා. ඒකට පිටින්ම කට්ටියක් අරගෙන තමයි මේක අපිට කරන්න සිද්ධ වෙන්නේ. ඒක තමයි යෝජනා කරන්නේ. මේ වන විට සමාජ මාධ්‍ය වලින් හැම ක්‍රීඩකයාටම පහර ගන්න. නෑ ඒක නම් සම්පූර්ණ වැරදි. අපි ඇත්තම සමාජ මාධ්‍ය වලින් මේ ක්‍රීඩකයෝ ආදරයට පත් කරන්න එපා කියලා මම ඉල්ලා හිටනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණත් එක්ක තමයි පොඩ රට පිබිදලා ආවේ ඒෂියන් කප් එක දිනුවට පස්සේ. ඉතින් අපි ගෞරවය නිතරම මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට දෙන්න ඕනේ. ක්‍රිකට් ආයතනයට දෙන්න ඕනේ. ඒගොල්ලන්ව තවත් ආදරයමත් කරලා මේ ක්‍රීඩාවට තියෙන තැන නැති කරන්න එපා කියලා මම ඉල්ලලා සිටිනවා සියලුම ක්‍රීඩා ලෝලීන්ගෙන්.